සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් ඇතුළත බස්රොත් සහ දුම්රිය කමන්වාර අද දිනේ සිට ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව දුම්රිය කමන්වාර 70ක් අද දිනේ සිට ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගයේ වැඩි කරපු දුම්රිය සමග දුම්රිය 11කුත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 12කුත් හලාවත මාර්ගයේ දුම්රිය 6කුත් කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5කුත් වශයෙන් දුම්රිය වැඩි කිරීමක් සිදු වෙලා තියෙනවා. උදේ සහ හවස ගමන් වාර මේ අනුව 70ක් දක්වා වැඩි කිරීමක් සිදු කරලා තියෙනවා. විශේෂයෙන්ම විශේෂ ඉල්ලීමක් කරා සිකුරාදා මොකද රාත්‍රී සේවාවල යෙදෙන අත්‍යවශ්‍ය සේවා රාජකාරී කරන නිලධාරීන් සහ සේවකීන් කොළඹ රාගම සහ ගම්පා රෝහල්වල සේවය කරන අය ඉල්ලීමක් කරා උදේවරුවේ ඒගොල්ලන්ට යන්න දුම්රියක් නැහැ කියලා. ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 7ට අඹේ පුස්ස බලා දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ දුම්රිය පෙරවරු 9ට ආපසු කොළඹ කොටුව බලා ධාවනය කරනවා. ඒ වගේම කළුතර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6:40ට අලුත් දුම්රියක් අපි ධාවනයට එක් කරනවා. විශේෂයෙන්ම මගින්ගේ ඉල්ලීම් සල්කා බලා මේ සුම්රිය සියල්ලම ධාවනය වෙන්නේ බස්නාහිර පළාත තුළ පමණයි. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසක්. පළාත් තුළ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කරන්නට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කරමින් පවතිනවා. සේවක සේවිකාවන් ගමන් කිරීම සඳහා පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ ආයතන විවෘත කරන නිසා අන්තර් පළාත් අතර බස් රථ කිසි සීමාවකට යටත්ව පවත්වාගෙන යන්නටත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරලා තියෙනවා. ඒ සියලුම දේ සිදු වෙන්නේ වෛද්‍ය විසින් ලබා දීපු සෞඛ්‍ය නිර්දේශයන් වලට යටත්ව. අපි බස්වල ගමන් කරන්නේ මගින් අනිවාර්යයෙන්ම සීට් ගන්නට පමණයි. ඊට වැඩිය ගමන් කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒත් එක්කම මේ COVID-19 වසංගත සීමාව තුළදී බස් රථ ධාවනය සීමා සහිතව සිදු කරන නිසා කිසියම් අඩුවක් තිබෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍යයෙන් අවපහැ වුණු බස් රථ 2500ක් 3004ක් බස් රථ ප්‍රමාණයක් ඉදිරි මාසය තුළ සම්පූර්ණයෙන් වර්ණ ගන්වලා නවීකරණය කරන්නටත් අපි වැඩ කටයුතු උදාන් කරගෙන යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.